ඇතම අපි රේගු නිලධාරීන්ගේ සංගමයට හිස නමා ආචාර කරනවා. අවංක තමන්ගේ දෙපාර්තමේන්තු ප්‍රධානියා දූෂිත දේශපාලකයන්ගේ ග්‍රහණය මුදවාගෙන ස්වාධීනව කටයුතු කරන්න අවශ්‍ය ධෛර්යය සහ කොන්ද තිබීම ගැන. ශ්‍රී ලංකා මහබැංකුවේ රේගු නිලධාරීන් වැනි කොන්ද තිබෙන නිලධාරීන් හිටියා නම් 2015 පෙබරවාරි මාසයේ මහබැංකුව බැඳුම් කර වංචාව සිදු වුණු අවස්ථාවේ මහබැංකු නිලධාරියෝ රේගු නිලධාරීන් වගේ කටයුතු කළා නම් 2016 මාර්තු මාසයේ දෙවන මහබැංකුව බැඳුම් කර වංචාව සිදු නොවෙන්න ඉඩ තිබුණා. එනිසා අපි රේගු නිලධාරීන්ගේ මේ සටනට සම්පූර්ණ ශක්තිය සපයනවා. ඒ සටන වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ආණ්ඩුව කාගේ වුණත් අවංක නිලධාරීන් රැක ගැනීම වෙනුවෙන් මේ ආකාරයෙන් අනාගතයේදීත් නිලධාරීන් කටයුතු කළ යුතුයි කියන ඉල්ලීම අපි නිලධාරීන් කරනවා. දේශපාලකයන්ට රාජ්‍ය සේවයේ දූෂණය වෙනුවෙන් තල්ලු කරන්න කිසිසේත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙවැනිව සටන්කාමීව ධෛර්ය සම්පන්නව නිර්භයව රාජ්‍ය නිලධාරීන් කටයුතු කරනවා. අපි විශේෂයෙන් කියන්න ඕනේ රේගුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්තුමියට අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරියකගේ බලපෑමක් තියෙනවා. ඒ වගේම වෙනත් පක්ෂයක අමාත්‍යවරයෙක්ගේ සහෝදරයෙක්ගේ බලපෑමක් තියෙනවා. ඒ ඊට අමතරව ගම්මිරිස් ජාවාරමට සම්බන්ධ අමාත්‍යවරයෙක්ගේ බලපෑමක් තියෙනවා. මේ චාල්ස් අධ්‍යක්ෂ ජෙනරාල්තුමියට දැවැන්ත පීඩනයක් එල්ල වුණා. මේ කිසිම පීඩනයක් ඉදිරියේ ඇය නම්‍යශීලී වෙලා තමන්ගේ තනතුරේ ගෞරවය පාවා දුන්නේ. ඒ නිසා තමයි එතුමිය ඉවත් කරන්න මේ දූෂිත දේශපාලකයන් කටයුතු කළේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මෙවැනි නිලධාරීන්ට ශක්තියක් වෙන්න. මේ ඇවිල්ලා එක කාරණයක් මත නෙවෙයි, දූෂණ ගණනාවට එරෙහිව ඈ කළ සටනක ප්‍රතිඵලයක් විදියටයි අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය මාරු කරලා තියෙන්නේ. නිසා එතුමිය ඒ පුටුවේ වාඩි කරනතුරු මේ සටන ඉදිරියට යා යුතුයි කියලා අපි විශ්වාස කරනවා.